ඊයේ වික්ක බඩුව අද අලුතෙන් ආව නම් ඊයේ ගාන නෙමෙයි කොම්පැනි වල බිස්කට් එකක් කියන්නේ ගාන වෙනස් එහෙම වෙනස්කම් වෙන තැනකට ළඟ ළඟ වේගෙන් ඒකට අපි කියනවා අස්ථාවරයි සමාජීය අස්ථාවරයි ආර්ථික අස්ථාවරයි එහෙම තැනකට සංචාරකයෝ යන්නේ නැහැ උන්ට අහවල් වාඩි වෙන තැන අමාරු නැහැ වාඩි වෙන තැන මොකද කි කොල්ල කියන්නේ මුට අහවල් එකේ අමාරු කියලා කියන්නේ අකුරු දෙකේ එක හරි උන්ට එහෙම අමාරුවක් නැහැ මේ කෙලවලා තියෙන තැනකට ඇවිල්ලා Tamange සල්ලි ටික වැඩි ගානකට මඩු අරගෙන කාලා වැඩි ගානට සපාරියේ ගිහිල්ලා වැඩි ගානට අර එලිෆන්ට් සපාරි කියලා කියන්නේ අලියාගේ ඒ වගේ ගිහිල්ලා හරි වේදන් ගන්න උට මෙතෙන්ට ඕන නැ ඊට වඩා අඩුවට යන්න දැන් උට ඕන තරම් තියෙනවා ඌ මෙහෙට එන්නේ වෙන තැනකට යනවට වඩා මෙතන ගාම වාසිනා නැත්තම් මෙහෙ නැ එහෙනම් සංචාරක කර්මාන්ත අපිට රස්සා ලක්ෂ ගානක් දැන් නැති වෙලා තියෙනවා රටේ ඩොලර් එන්නේ ඒ රට කඩා වැටිලා. දැන් බලන්න දේශපාලනේ දැන් ඉස්සර අපි පාර්ලිමේන්තුවක් ඡන්දයක් තියලා මන්ත්‍රීවරු ටිකක් යවුවට පස්සේ උන් ගිහිල්ලානේ ආණ්ඩුව හදාගන්නේ. අපි නෙමෙයි මෙතන ඉඳන් නෙමෙයි ආණ්ඩුව හදන්නේ අපි අපි පත් කරලා යවනවා. ගියාට පස්සේ වැඩි පැත්තක් ආපු පට්ටිය ආණ්ඩුව හදාගන්නවා. ඒ හදාගන්න ආණ්ඩුව සාමාන්‍යයෙන් අපි ඉස්සර දන්න අවුරුදු 5ක් විතර ඔහේ යනවා. දැන් එහෙම යන්නේ නැහැ. ඒක රට අවුල් වෙනවා. ඒකට කියන්නේ දේශපාලනයේ අස්ථාවරයි. ඔන්න බලන්න අවුල් වෙලා තියෙනවා. මේ මාසේ 9 පහුගිය වෙනකොට මහින්ද මහත්තයාගේ ආණ්ඩුව තිබුණා. හරි. එයා ගියා. දාලා ගියානේ. ඒකෝ දන්නේ නැති. අගමැති දාලා ගියොත් මුළු ඇමති මණ්ඩලයම අහෝසි. ඒ නීති ඔටෝ. ඒ කියන්නේ අගමැති කෙනෙක් දාලා යනවා කියන්නේ තිබ්බ ආණ්ඩුව ඉවරයි. ඔන්න ඒ කාණ්ඩුවක් ඉවරව. ඊට පස්සේ ගෝඩාභය රණිල්ලපත් කරා 13 වෙනිදා අගමැති කරලා. ඒ මාසෙ අරකුමේ 9 10 11 12 13. දවස් 4යි. රණිල්ල අගමැති කරා. රණිල්ල අගමැති කරලා පොඩි ආණ්ඩුවක් ආයි හදාගත්තා පොඩි ඇමති මණ්ඩලයක් එක්ක. ඔන්න ආණ්ඩු 2යි. ඒ අතරමැද ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුවක් නැහැ. අපි දේශපාලනේ කොච්චර කතර ගැව්වත්, ඡන්දේ ගැව්වත් මේවා ගැව්වත් අපි මේවා මේ විදිහට හිතන්නේ නැහැ නේ.